අයිබවන් මගේ වීඩියෝ එක බලන්න ආපු ඔයාව ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා අද මම ඔයාලට ගොඩක්ම ලේසියෙන් ඒ වගේම ගොඩාක් රසට හදාගන්න පුළුවන් බයිට් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ මේ රෙසිපි එකට ඔයාලා ගොඩාක් ආස වෙයි ගොඩාක්ම රසයි ඉතින් අපි බලමු කොහොමද හදන්නේ මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා අපිට මේ මුරුක්කු එක හදාගන්න පාන් පිටි කප් 1යි භාගයක් ඕන වෙනවා පාන් පිටි එකට ලුණු කුඩු තෙහෙඳි කාලක් මුලින්ම එකතු කරන්න ඊළඟට පොල් තෙල් මේසැඳි දෙකක් එකතු කරලා මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරන්න හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ සාමාන්‍ය එල් වතුර ටිකෙන් ටික දාලා ඩෝ එක අනා ගන්න අපිට ඝනකම ඩෝ එකක් තමයි ඕනේ අතේ ඇලෙන එකක් නෙවෙයි ඔයාලා මගේ කලින් වීඩියෝස් බලලා තියෙනවා නම් ඩෝ එක හරියටම අනා ගන්න හැටි ඔයාලා දන්නවා ඒ නිසා වතුර ටිකෙන් ටික දාලා ඒ විදිහට ඩෝ එක අනා ගන්න වතුර ටිකෙන් ටික දාලා අනන්න මං හරි පද්දම ඔයාලට පෙන්වන්නම් මේ තියෙන වතුර මිශ්‍ර කරගෙන ඉවර වුණු ඩෝ එක ඔයාලට පේන ඇති හයියට තියෙන ඝනකමයි දියාරු නැහැ ඒ වගේම අතේ ඇලෙන පද්දමටත් නෙවෙයි ඝනට තියෙන්නේ අපි දැන් මේ ඩෝ එක නීඩ් වෙන්න විනාඩි 2ක් හොඳින් අනාගමු විනාඩි 2ක් හොඳට අනාගත්තට පස්සේ ඩෝ එක සොෆ්ට් වෙනවා ඊළඟට මෙන්න මේ වගේ හදලා රවුම් කරලා බෝල් එක ඇතුලෙන් තියලා පියනකින් හරි පිඟානකින් හරි වහලා විනාඩි 10ක් තියාගන්න විනාඩි 10කින් පස්සේ අපි ඩෝ එක තුනී කරන්න ඕනේ තුනී කරන මතු පිට මේ වගේ පොල් තෙල් ටිකක් හොඳට දාලා හොඳට තෙල් තවර ගන්න සිනිඳු මතු පිටක තමයි අපි තුනී කරන්න ඕනේ එතකොට අපිට ගලව ගන්න ලේසි ඒ නිසා සිනිඳු මතු පිටක හොඳට පොල් තෙල් ගාලා ඩෝ එක තියලා රෝලින් පින් එකේ තෙල් ගාලා තුනී කරන්න ඔයාලට රෝලින් පින් එකක් නැත්නම් විදුරු බෝතලයක් පාවිච්චි කරන්නත් පුළුවන් හොඳට තුනී කරන්න මං හරි ගන්න ඔයාලට පෙන්වන්නම් ඔන්න මං හොඳට තුනී කරගත්තා ඔන්න මං ඔයාලට හරි ගන්න පෙන්වන්නම් මේ බලන්න මෙන්න මේ වගේ හීනියට තියෙන්න ඕනේ හීනියට තුනී කරගන්න අපි දැන් මේක කපා ගමු මං කටේක පාවිච්චි කළා කපන්නේ ඔයාලට පීයකින් උනත් කපන්න පුළුවන් මෙන්න මේ වගේ තීරු වලට කපා ගන්න එක සමාන තීරු කපා ගන්න එතකොට තමයි ලස්සනට එන්නේ එක සැරේම හොඳට වෙන් වෙන විදිහට තීරු ටික කපලා වෙන් කරගන්න එක පැත්තකට කැපුවා දැන් අනිත් පැත්තටත් අපි කපා ගමු මේ විදිහට කොටු කපා ගද්දී ඔයාලට පේන ඇති අයින් වල පොඩි පොඩි කෑලි තියෙනවා ඒ කෑලි ඔක්කොම එකට එකතු කරලා තුනී කරලා ආයිත් මේ වගේ ලස්සනට කොටු හැඩයට කපා ගන්න ඔන්න දැන් කොටු ටික කපාගෙන ඉවරයි අපිට තියෙන්නේ දැන් තෙලේ බැදගන්න මුරුක්කු ටික බදින්න කලින්ම සුදුළු වෙනු ටිකක් මේ වගේ බැදගන්න අරගත්තා බික් හතරක් අරගෙන තියනවා ලොකු ප්‍රමාණයේ බික් මේ විදිහට පොඩියට කපලා තෙල් එක හොඳින් රත් වුණාට පස්සේ සුදුළු වුන් ටික මුලින්ම දාලා බැදගන්න සුදුළු වුන් ටික මුලින්ම බදින එකෙන් තෙල් එකට රස වගේම සුවඳ එකතු වෙනවා එතකොට මුරුක්කු ටික තවත් රස කරගන්න පුළුවන් එනිසා සුදුළුන් ටික මුලින්ම බදින්න සුදුළුණු බදීදී ගින්දර අඩු කරලා බදින්න නැත්නම් ඉක්මනට දුඹුරු පාට වෙනවා තිත්ත රසයක් එන්න පුළුවන් එනිසා ක්‍රිස්පි වෙලා හරි පාටට එන්න අඩු ගින්දරේ බදින්න ඔන්න සුදුළුන් ටික හොඳට බැදිලා තියෙන මේ බලන්න පාට ගොඩාක් තද වෙන්න බදින්න එපා තිත්ත රහිනවා අඩු ගින්දරේ මේ කලයක එන්න බැදගත්තට පස්සේ ඒ ටික ලිපෙන්න අයින් කරගන්න
සුදුලුවන් ටික අයින් කරගත්තට පස්සේ මුරුක්කු ටික දාලා මුරුක්කු ටික හොඳින් බදින්න ගින්දර අඩු කරලා තියාගන්න මොකද අපිට ක්‍රිස්පියට ඕනේ ඒ නිසා රස වැඩි කරගන්න අඩු ගින්දරේ රන්වන් පාට වෙනකම් බදින්න මං හරි පාට ඔයාලට පෙන්වන්නම් මුරුක්කු ටික බදින්දි මේ වගේ කලවම් කරන්න එතකොට හැම පැත්තක්ම හරියට එක වගේ බැදෙනවා එනිසා කලවම් කරන ගමන් බදින්න ඔන්න දැන් මුරුක්කු ටික හරි පාටට බැදිලායි තියෙන්නේ ගොඩාක් දුඹුරු කරගන්න එපා මෙන්න මේ වගේ ලස්සන පාටට ආවට පස්සේ තෙල් බේරලා ලිපෙන්න අයින් කරන්න කපාගත් මුරුක්කු ලේසියෙන්ම ගලා ගන්න විදිහ මං ආලට පෙන්වන්නම් අත තද නොකර මෙන්න මේ විදිහට ඇඟිල්ලෙන් ගලව ගන්න හරිම ලේසියෙන් ගලවන්න පුළුවන් අපි දැන් අඩු ගින්දරේ ලස්සන රන්වන් පාට වෙනකන් ඔක්කොම මුරුක්කු ටික බැදගමු ඔන්න අපි මුරුක්කු ඔක්කොම බැදගෙන ඉවරයි අපි දැන් ඒකට අවශ්‍ය ද්‍රව්‍ය ටික එකතු කරමු මුලින්ම සුදු ලුණු ටික දාගන්න දාලා මිරිස් කුඩු දාන්න මම මිරිස් කුඩු පුරවපු තේ හැඳි එකක් දා ගන්නවා ඔයාලා කැමති විදිහට මිරිස් අඩු වැඩි කරගන්න පුළුවන් ඊළඟට ලුණු එකතු කරන්න ලුණුත් රස අනු ඔයාලට අඩු වැඩි කරගන්න පුළුවන් මේ ටික දාලා හොඳට දැන් මිශ්‍ර කරන්න වැදගත් දෙයක් කියන්න ඕනේ ඔයාලා මිරිස් කුඩු ලුණු මේ දේවල් එකතු කරද්දී මුරුක්කු ටික රසනි පිටින් තියෙද්දිම එකතු කරන්න එතකොට රසයෙන් වැඩි වෙනවා अन्न अभी दें मिश्र करेगी निवराई मांगालटे पेन्ना ना अलटे पेन्ने तो यीस्ट मुकुट दें में नए तंदरटे पिपिला तीनों हंदर क्रिस्पी एट तीनों ये वाके महारी मरासाई अनिवार्य महादला बालन ने गोड़ा क्रासाई काढ़े वटे वडिये गोड़ा क्रासेट तीनों मा इतन हदाना थारी में ले सी मांग हितना व्यारा मागी वीडियो कटा आसवेन नदी के ला इतन मट लाइक दान कमेंट दान ये मगे वीडियो को आगे आलू अतर शाकर तीन मगे चैनल टेकना मगे चैनल सब्सक्राइब करांगम तीन बेल आइकन का क्लिक करें इतन मे वगैरह असवा वीडियो वकीन पिनावता थामेमो।